අද net fm ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අපපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ තලංගම කොස්වත්ත අංක 187 න් පහ ලිපිණේ පදිංචි ඉන්ද්‍රාණි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඒ වගේම තවත් දායකත්වයක් දරනවා ආර් ඒ ජයවර්ධන මහතා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස මෙනි මේ දෙපිරිස තමයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින්
අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද මම දේශනාවට මාතෘකාව ලෙස තෝරාගත් පිඟති විශේෂ ගාථා රත්නය. ධම්මපද පාළියේහි බාල වග්ගයට අයත් ගාථා රත්නය. අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනි. ඒව මේතං අභිඤ්ඤාය බික්කු බුද්දස්ස ශාවකෝ සකාරං නාබි නන්දෙය්‍ය විවේක මනුබ්‍රෝහයේ. මේක තමයි ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේ පින්ඔතුනි මේ ගාථා රත්නේ දේශනා කළේ මේ ශාසනෙහි පැවිදි වෙච්ච අති විශේෂ ආර්ය පුද්ගල රත්නයකගේ උතුම් වූ ආර්ය ගුණයක් ඉස්මතු කරවමි. රජගහනුවර හිටියා මහා සේන කියලා එක්තරා බ්‍රාහ්මණී. මේ මහා සේන බ්‍රාහ්මණය කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පියා වූ වංගන්ත බ්‍රාහ්මණයාගේ මිත්‍රේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ මහාසේන බ්‍රාහ්මණයාගේ නිවස දැකලා ඒ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. මහාසේන බමුණ කියලා කියන්නේ හරි දුප්පත් මිනිස්සේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ තියෙන පිංඔතුණි අති විශේෂ ගුණය. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ යම්කිසි අනුග්‍රහ කළ යුතු කෙනෙක් ඉන්නවා නම් ඒ අනුග්‍රහ කළ යුතු කෙනා ගේ තැනට පිණ්ඩපාතේ වඩිනවා. වැඩලා උන්වහන්සේ දානීය සකසන වෙලාව බලලා ඒ පූජකරණ වෙලාව අදිෂ්ඨාන කරලා ඒ අතර කාලේ පිඟුතුනි උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙලා වැඩ ඉන්නවා. නිරෝධ සමාපත්තියකට සමවැදිලා ඒ නැගිටපු ආර්යයන් වහන්සේ නමකට යමෙක් දානයක් දෙනවා නම් යටත් පිරිසෙන් දෙහැටි දණ්ඩක් හරි පූජා කරනවා නම් ඒ කෙනාගේ දිට්ඨ ධම්ම වේදිනේ කුසල කර්මය පිඟුතුනි මහා විශාලයි. ඒ තරම් මහත්ඵල මහානිසංස ලැබෙන පිනක් ඒ දායකයාට ලැබෙනවා. අන්න ඒ පින ඒ දායකයාට ළඟා කර දීමේ අරමුණින් පිඟුතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දන් දෙන තැනට වැඩම කරලා නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නේ. බලන්න මේ ආරයන් වහන්සේලාගේ ළඟ කොයිතරම් පරාර්ථකාමී ගුණයක් තිබුණද, අන් අයට අනුග්‍රහ කරන කොයිතරම් නම් හිතේ කැමැත්තක් තිබුණද, ඒක සසරේ පුරාවටම උන්වහන්සේලා දියුණු කරගෙන ආපු අති විශේෂ ගුණය. නමුත් මේ බමුණගේ නිවසට වැඩම කරාම සාරිපුත්ත මහරහතන් වහන්සේට විශේෂ අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. මං කලින් මතක් කළා මේ බමුණ හරි දුප්පත්. බමුණ කොච්චර දුප්පත්ද කියලා කියනවා නම් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ නිවසට දුරදි වඩිනව දැක්කම බමුණ ගිහිත ටික පාරටම ආපු සිතුවිල්ල තමයි අනේ මගේ පුතා මගේ නිවසට එනවා මම දුප්පත් බව නොදැනගෙනද කොහෙද කියලා පුත්‍ර සංඥාවක් හිතේ ඇති කරගත්තේ. බමුණ කොච්චර අසරණද කියලා කියනවනම් බමුණට ඉස්සරහට ගිහිලා මුහුණ දෙන්න තරම්වත් ආත්ම ශක්තියක් තිබුණේ නේ. එදා බමුණ නිවසට වෙලා උන්වහන්සේ නැවත වඩිනකන් සැඟවිලා හිටියා. මොහොතක් බලාගෙන ඉඳපු සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් නිවසින් වැඩියා. ආයිමත් ඊට පහුවෙනදත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. එදත් කලින් දවසේ වගේමයි. දෙන්න දෙයක් නැති අසරණ බමුණ සැඟවිලා බලාගෙන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එදත් කරුණා හිතකින් මේ ස්ථානේ වඩිනවා. බලන්න උන්වහන්සේගේ හිතේ කොයිතරම් කරුණාවක් තියෙනවද. කලින් දවසෙත් ආව මට මොනවත් ලැබුණේ නේ. අදතාව කිසිවක් ලැබුණේ නේ. උන්වහන්සේලගේ හිතේ නොලැබුණා කියලා එහෙම දුකකුත් නේ. මොකද මේ ශාසනයට එන හැම භික්ෂුවක්ම ප්‍රතිඥාවක් දෙනවා. ප්‍රතිවීක්ෂාවක් කරනවා. ඒ තමයි පරපටි බද්ධාමි ජීවිකා. මගේ මේ ජීවිතය අයිති අනුන්ට. මං අනුන් වෙනුවෙන් ජීවත් වෙන කෙනේ. හරියට ඒ කෙනා පිංගතුනි පයට පෑගෙන පාපිස්නාවක් වගේ මාන්නේ දුරු කරපු කෙනේ. මේ ශාසනයේ භික්ෂුවක් ආන්න එහෙමයි වැඩ ඉන්න ඕන. තමන්ගේ ජීවිතය අයිති අනුන්ට. හැබැයි පරපටි බද්ධාමි ජීවිකා කියන ගුණයෙන් කෙනෙක් වරදක් කරනකොට ඒක නිහඬව බලාගෙන ඉන්න එක නෙවෙයි යුතුකම. මොකද ඒ තරම් නිහතමානී වෙන්න මේ ශාසනය ඉඩක්නේ. චෝදකෝ කියලා ගුණයක් වෙනම තියෙන ඒ නිසයි. පාප ගරහි කියලා ගුණයක් වෙනම තියෙන ඒ නිසයි. පවක් දැක්කම ඒක හෙලා දකින්න ඕන, ගරහන්න ඕන. යම් වරදක් කරා නම් කරපු වෙලාවෙම චෝදනා කරන්න ඕන. ඒ වගේ ලක්ෂණවලිනුත් යුක්තයි. නමුත් මේ ප්‍රත්‍ය එක්ක ශ්‍රාවකයන් මහන්සියල කිසි ගැටීමක් නැහැ. යමක් ලැබුණා කියලා විශේෂ සතුටක් ඇති කරගන්නෙත් නැහැ. යමක් නොලැබුණා කියලා විශේෂ දුකක් ඇති කරගන්නෙත් නැහැ. මේ ශාසනයේ සැබෑ බුද්ධ ශ්‍රාවකයා. මොකද බුද්ධ ශ්‍රාවකේ
किसी विलावक पिंगोतुनी तमंगे जीविते प्रात्यमूलिक करगाने अल्पेच भावे मै वेड़े इन्नी एक तमाय बुदुन सरण गियपु बुद्रजानन वहांसेगे सासनी ही पैविदिवेच्च सबै बुद्ध श्रावकियागे लक्षण सारिपुत महारातन वहांसे देविनि दवसेत पिंडपाते वेडिया यमक नोलबाम आयमत वेडम कला तुंगविनि दवसे तायित वेडम करनवा हैबे खालीन दवस दिकटम वडा इदानं विशेष दवसा महासेन बामुना पांदरम यागेकट संबंध वेला तमंटे यागेट संबंध वीम निसा किरिबत बंदुनकोई एक विशेष सलुवकोई लेबुना इदा बामुना हरियट राज्यक दिनु उटुनुपलं महाराजेक वगे तमाय निवसट आवे दें महासिटुवरे महादानवत राजेक वगे तमाय निवसे इन्नी मग बलागेन स्योमागेन इन्नवा मगे पुता कोई विलावेद वडिन्ने कियला इदा सारिपुत महारातन वहांसे तुंगविनि दवसटत् वेडम करनवा उन्वहांसे इदा वडिनवा देखला पिंगुतुनि पेरमगट गिहिल्ला उन्वहांसे वडम्मवला तमन वेनुवेन लेबिला तिबिच्च अर किरिबत् बंदुनाय सलुवाय सारिपुत महारातन वहांसेट पुत्र स्नेहिय उपदवागेन पूजा कला मगे पुताट देनवा कियन संज्ञावेन पूजा कले मिन्न मे संज्ञाव पिंगुतुनि मे शासने विशेष कारणावा दुरकथनेवा मगे दुरकथने गुड पारणय तातगेक मट दिन मगेक तातट दिन्न बहुम सतुटिंग मारु करगन्वता तमंगे दुरकथने पुताट दुन्न किला पसुतविलिवेनवद ने ताता पुता दुरकथने अरगिनियनव दिहा दकिनकुट दुक्विनवद एत ने तात केनकुट अम्म केनकुट पुदुम सतुटक हिते तियेन्नी एक अरगिनियन दिहा दक्कम मुखद्दे सतुट ए सतुट तमयि मगे पुता मिहिम लस्सनट यनव किन दकिनक හැබැයි අල්ලපු ගෙදර ළමේ ඥාති ළමෙක් හරි ඇවිල්ලා එහෙම යෝජනාවක් කළොත් ඒ දුරකතනිය මාරු කරගන්න ඒකට කැමැත්තක් නෑ. නමුත් තමන්ගේ පුතා වෙනුවෙන් ඒ දේ කරන්න පුළුවන් උනේ ඇයි? මගේ පුතා නිසා. මම ආයනේ කියන එක අන්නේ වගේ. මගේ බුදුරජාණන් වහන්සේ මගේ හාමුදුරෝ කියලා මේ මම ආයනේ කරනකොට පිඟුතුනි තමන්ගේ ළඟ තියෙන වටිනම දේ වුණ තමන්ට දන් දෙන්න පුළුවන්. ඕනෑම කැපෝ යමක් පිඟුතුනි භාග්‍යවතුන් වහන්සේට සතුටු සිතින් පූජා කරන්න පුළුවා ඕනෑම වටින දෙයක් මහා සංඝරත්නියට සතුටු සිතින් පූජා කරන්න පුළුවා පිඟත්නි මෙන්න මේ කාරණාව දායකයට ලොකු ලාභයක් එදා බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළේ ආංගේ සංඥාවේ ඒ සංඥාවෙන් පූජා කරපු දේ ඒ විදියට මම අහ විපාකයක් ඇටෙද මේ බමුණට ලැබෙනවා අපි ඒක ඉදිරියට සාකච්ඡා කරමු බමුණා එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් දීලා පින් අනුමෝදන් කරගෙන උන්වහන්සේ කෙරෙහිම මනා ශ්‍රද්ධාවක් හදවති උපදවගෙන කාලයක් ඉඳලා මරණයටපත් වෙනවා මරණයටපත් වෙච්ච බමුණා ඊළඟ ආත්ම භාවයේ උපදිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන සවැත් නුවර එක්තරා උපස්ථායක කුලයක මේ නිවසේ අය සාරිපුත්ත මහරහතන් වහන්සේට අතිශයම කුළුපගයි මේ නිවසයන් සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහෝ උපස්ථාන කරන පිරිස තමන්ගේ නිවසේ විශේෂ කටයුත්තක් වුණොත් අනිවාර්යයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මවන එක මේ නිවසේ අයගේ සිරිතක් වෙලා තිබුණා එදා සිටු දියණිය ගැබ්ගත් බව දැනගත් සිටුවරයා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මවල දානය පූජා කළා මේ සිටු දියණියට දවසක් දොළු දුකක් හැදෙනවා මහා සංඝරත්නයේ වළඳපු ඉඳුල්පත් කන්න ඒක පිඟුතුනි පුණ්‍යවන්ත වූ දොළු දුක ඒක සංඥාව තමයි අර දරුවා පැවිදි කරවීමේ ලක්ෂණිය සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩම්මවල එදත් දානය පූජා කළා දරුවා මේ ලෝකෙට බිහි වෙන දවසේ බිහුණෙන් පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩමෙව්වා සිටුවරයා තමන්ගේ දරුවා ලක්ෂයක් වටින කසී සලුවක් මත දරුවව තැන්පත් කරයි පිඟුතුනි මේ දරුවට තමන් කරපු අතීත පුණ්‍ය කර්මී පිළිබඳ ජාති ස්මරණ ඥානයක් තිබුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කම මේ දරුවා කල්පනා කරනවා අද මේ තරම් මහා සම්පත්තියක් මම ලැබුවේ මේ ආර්යයන් වහන්සේ නිසා මම අද යමක් මේ ආර්යයන් වහන්සේට පූජා කළ යුතුයි කියලා
අර ළමයා තමන්ව තබලා තිබිච්ච කසී සලුව ඇඟිලි වලින් මිටි කරලා අල්ලගත්තා. සිටුවරයා තමන්ගේ දරුවව සාරිපුත්ත මහරහතන් වහන්සේ වන්දවන්න ඕන කියලා අතට ගතම අර සලුව අතේ පටලැවිල තියෙනවා දැකලා සිටුවරයා සලුව අදිනකොට ළමයා කෑ ගහනවා. එනිසා සලුවත් එක්කම අරගෙන ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරංග වැන්දෙව්වා. පිඟුතුණී වෙලාවේ අර දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපා මත අර සලුව තැහැරියා. සිටුවරයා කියන සාමීනි අපගේ පුතා ඔබ වහන්සේට පරිස්කාරය පූජා කරා කියලා ඒ සලුව සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. එදා පිඟුතුණි සිටුවරයා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා ස්වාමීනි අපි කැමති අපේ දරුවට ඔබ වහන්සේගේ ගිහි නමට සමාන නමක් දාන්න පුළුවන් නම් අපි හරි සන්තෝෂයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි නම තමයි උපතිස්ස. එනිසා සාරිපුත්ත හාමුදුරුව ළමයාට නම දානවා තිස්ස කියලා. තිස්ස කුමාරයා කියලා ප්‍රසිද්ධ වුණා. තිස්ස කුමාරයාට අවුරුදු 7ක් වෙනකොට හිතේ ආශාවක් උපදිනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ළඟ පැවිදි වෙන්න යන්න. අර සිටු දියණිය තිස්ස කුමාරයාගේ අම්මා කුමාරයා උපදින දවසේම හිතේ බලාපොරොත්තුවක් ඇති කරගත්තා. මගේ පුතා යම් දවසක මට යම් දෙයක් කියනවද ඒ කියන හැම දෙයකටම නෑ බෑ නොකිය කරලා දෙනවා කියලා. එදා පුතා ඇවිල්ලා මහණ වෙන්න යන අවසර ඉල්ලනකොටම අම්මා අවසර දුන්නා. සිටුවරයා මහ පිරිවරක් එක්ක නොඑක් පූජාවල් කරවමින් කුමාරයාව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට බාර කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කුමාරයාව ඉදිරියේ වාඩි කරවගෙන කුමාරයාට අවවාදයක් දෙනවා. දෙයක් ලැබෙන්නේ. සිසිල් දෙයක් ඕනේ කියලා හිතුනොත් ඒ කෙනාට උණුසුම් දෙයක් ලැබෙන්නේ. ඒ තරම් මේ පැවිද්ද දුකසේ ජීවත් විය යුතු තැන. වළඳන් එක වේලයි. ලැබෙන දේ සතුටු වෙන්න ඕන. ගුරුවරුන්ට වැඩ හිටියන්ට ගරු කරන්න ඕන. උන්වහන්සේලා වඩිනකොට තමන් වාඩි වෙලා ඉන්න ආසනෙ නැගිටලා උන්වහන්සේලාට ආසනේ පිරිනමන්න ඕන. උන්වහන්සේලාගේ ඉදිරි අතපය හතර දිගහරවිමි උන්වහන්සේලත් එක්ක කතා කරන්න බෑ. බිත්තියට හේත් වෙලා උන්වහන්සේලත් එක්ක කතා කරන්න බෑ. උන්වහන්සේලට මනා ගෞරවයක් දක්වන්න ඕන. තමන් ගිහි කල කොච්චර වත් පොහොසත්කම් තිබුණත් පැවිදි වුණෙන් පස්සේදී ඒ තමන්ගේ පොහොසත් කියන මාන්නේ දුරු කරගන්න ඕන. හරියට පයට පෑගෙන පා බිස්නක්සේ මාන්නේ නැති කරගෙන වාසය කරන්න ඕන. දුටුවන්ගේ සිත් ගන්නා නොඑක් නොඑක් ඉරියව් පැවැත්වීම් කාම භෝගින්සේ මල්ගද විලෝම් සුවඳ විලෝම් දැරීම් හිස තියාගෙන රැවුල බෑම් රැවුල තියාගෙන හිස බෑම් මුදල් අතපත ගෑම් මුදල් ඉපවීම් වෙළඳම් කිරීම් වෙදකම් කිරීම් ඉඩකඩම් වගා කිරීම් කඩපිල් යෑම් මෙන්න මේව නොකළ යුතුයි. මෙන්න මේ විදියට යමෙකුට ඉන්න පුළුවන් නම් අන්න ඒ කිනාට මේ පැවිද්ද සැපයි. හැබැයි මේ කියන කාරණාවල් පැවිද්දාගේ ජීවිතෙන් අයින් වෙන්න ඕන. ඇයි පිංගුතුනි මෙහිම කාරණාවක් මේ තිස්ස කුමාරයාට කියන්නේ? මේක භාග්‍යවතුන් වහන්සේගේ අණක්. මොකද බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට ඇතුල් වෙන හැම කෙනෙකුටම අවවාද හතරක් දෙනවා. මේ ශාසනයට ඇතුල් වෙන්න ඕන මම පාංශුකූල චීවර පෙරවනවා කියලා. හැබැයි පාංශුකූල චීවර පෙරවනවා කියලා ඇතුල් වුණාට ගිහියන් යම් යම් උසස් සිවුරු ගිනල පූජා කරොත් ඒව පරිහරණය කරන්න පුළුවන්. පැවිදි වෙන්න ඕන මම පින්ඩපාතෙන් දන් වළදනවා කියලා. පින්ඩපාතෙන් දන් වළදනවා කියලා පැවිදි වුණාට ගිහියන් ගෙනත් දෙන දානයක් උනත් පිළිගන්න පුළුවන්. බාර ගන්න පුළුවන්. පැවිදි වෙන්න ඕන කටුක බෙහෙත් වළදනවා කියලා. දුෂ්කර බෙහෙත් වළදනවා කියලා. යම් ගිහියෙක් හොඳ බෙහෙත් ගෙනත් දුන්නොත් ඒව වළඳන්නත් පුළුවන්. පැවිදි වෙන්න ඕන ගස් යට ගල් යට මුල් යට රුක්ෂ මූලවල වැඩ ඉන්නවා කියලා. යම් ගිහියෙක් සංඝාවාසයක් හදලා කුටියක් හදලා දුන්නොත් ඒක පරිහරණය කරන්නත් පුළුවන්. මෙන්න මේ විදියට භාග්‍යවතුන් වහන්සේ අවවාද හතරක් දෙනවා. අද කාලෙත් අපි දකිනවා බොහෝ තරුණ පිරිසක් මේ ශාසනයේ කිරිහි මනා ලැබියාවකින් ශාසනයට එනවා. හැබැයි එන්න කලින් යටත් පිරිසෙන් අඩුම තරමේ අපේ පින්වත් දරුවන් විනය පිටකයවත් කියවලා එන්න. අඩුම තරමේ ත්‍රිපිටකයේ නැත්තම් විනය පිටකයවත් කියවලා එන්න. එහෙමත් බැරි නම් අඩුම තරමේ රේණුකාණේ චන්දවිල මහානායක හාමුදුරුවෝ රචනා කරපු ශාසනාවතරණයේ පොතයි උපසම්පසා සීලිය පොතයි කියන පොත් දෙක ඇතුළු උන්වහන්සේගේ ග්‍රන්ථ ටිකවත් හරියට කියවලා ඉන්න. මම මෙහෙම යෝජනා කරන්නේ පිංගුතුනි මේ අපි ඇවිල්ලා ඉන්නේ
බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේක අයිති භාග්‍යවතුන් වහන්සේට එතකොට භාග්‍යවතුන් වහන්සේට අයිති ශාසනයක භාග්‍යවතුන් වහන්සේ යම්කිසි විනයක් නීතියක් ප්‍රීතියක් පනවල තියෙනවා නම් අන්න ඒකට අපි යටත් වෙන්න ඕන මේක ඇවිල්ලා අපට ඕන විදියට ජීවත් වෙන්න බෑ ඒක තමයි පින්වතුනි මේ ශාසනීය නීතිය ශාසනීය පමනක් නෙමෙයි පින්වතුනි හැම දෙයක්ම හිමනේ දැන් අපේ පින්වතුන් හිතන්න තමන් යනව වෙනත් රටකට ලංකාවේ තිබිච්ච නීතියට වඩා ඒ රටේ තියෙන නීතිය හාත්පසින්ම වෙනස් දැන් ඒ රටට ගියාම අපේ පින්වතුන් කවදාවත් ඒ රටට ඕන විදියට ජීවත් වෙනව තමන්ට ඕන විදියට ඒ රටේ ගිහිලා ජීවත් වෙනවද අපි ලංකාවේ වාහන පැදෙවි මේ දිශාවෙන් අපිට දැන් පදවන්නත් ඕන මේ දිශාවෙන් කියලා ඒ රටේ අපේ දිශාවට වඩා විරුද්ධ දිශාවෙන් වාහන පදවනකොට අපට ඒවට අභියෝග කරන්න පුළුවන්ද බෑ ඒ රටේ යම් නීතියකට අපිට විරුද්ධ වෙලා අපට ජීවත් වෙන්න පුළුවන්ද බෑ ඒ රටේ පවතින නීතිය කොයිතරම්නම් අපට අපහසු වුණත් අපිට ඒකට ගරු කරන්න වෙනවා අපි මේ මහ පොළොවේ මිනිස්සු අපි මේ පෘථුවේ මිනිස්සු ඒ නිසා අපට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒගේ ජීවත් වෙන්න බෑ අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ මේ ශාසනයට ආවම පින්වතුනි අපට ඕන විදියට ජීවත් වෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේට ඕන විදියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා පැවිදි නොකළ යුතු පිරිස් වර්ග කිහිපයක් නමුත් අද කාලේ සමහර තරුණ පිරිස් ඒ විනය නීති පවා කඩාගෙන පැවිදි වෙනවා පින්වතුනි එහෙම පැවිදි වෙන කෙනෙක් තමන් හිතනවා නම් තමන් පැවිදි වෙනා කියලා තමන් තමන්වම රවට්ටා ගැනීම බුදුරජාණන් වහන්සේ එපා කියපු ක්‍රමයකට තමන් පැවිදි වෙලා හිතනවා නම් තමන් පැවිද්දක් ලබා ගත්ත කියලා ඒක තමන් තමන්වම රවට්ටා ගැනීම තමන් තමන්ගේ අන්ධභාවය නිසා ඇතිවෙච්ච රැවටීම එහෙම ඉඳගෙන මම භික්ෂුවක් මම මේ ශාසනයේ කෙනෙක් කියලා ගිහියන් දෙන ප්‍රත්‍ය පරිහරණය කරන්න පටන් ගත්තොත් පින්වත් දරුවනි ඒ පටන් ගත්තු වෙලාවේ ඉඳලා පරිහරණය කරන මොහොතක් මොහොතක් ගානේ වන්දනාවක් ලබන වාරයක් වාරයක් ගානේ සසරට තමන්ට මහ භයානක කකුසල කර්ම ගොඩක් තමයි රැස් වෙන්නේ. තමන්ට ඕන විදියට මේ ශාසනේ ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට මෙන්න මේ අනතුර දැනගෙන අපේ පින්වුතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරලා මේ ශාසනේට එන්න. මේ ශාසනේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට වැඩ ඉන්න. යමෙක් තමන්ට ඕන විදියට හිටියා කියලා හැබැයි මතක තියාගන්න විනත් රටකට ගිහිලා තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ගිහිල්ලා ඒ රටේ නීති කැඩුවම ඒ රටේ අධිකරණයේ විසින් දඬුවම් පමුණුවලා හිරේ දාන වගේ මේ ශාසනේ බුදුහාමුදුරු ඇවිල්ලවත් මහරහතන් වහන්සේ නමක් ඇවිල්ලවත් පොල්ලක් දණ්ඩක් අරගෙන අපේ පින්වතුන්ට දඬුවම් කරන්නේ හැබැයි මේ ශාසනේ දඬුවම නම් ඒ රටවලල තියෙන නීති දඬුවමට වඩා නම් භයානකයි මේ ශාසනේ යමෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයට විරුද්ධව යමක් කළොත් ඒ කිනාට ලැබෙන දඬුවම පින්වතුනි ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් ජීවිත අසංඛ්‍යයක් වුණත් පින්වතුනි ගෙවන්න වෙන්න පුළුවන් ඒ තරමටම භයානකයි මෙනි මේ කාරණාව විශේෂයෙන්ම මේ ශාසනියට පැවිදි වෙන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනාම සිහි තබා ගත යුතු කාරණාව විශේෂ කාරණාව මොකද මේ කයිති බුදුහාමුදුරුවන්ට මේක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියන නිසා අපි බුද්ධ ශාසනය කියන්නේ ඒ නිසා අපි මේකට බුදුදහම කියන්නේ ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියටයි මේ කැවිල වැඩ ඉන්න ඕන අපට ඕන විදියට නෙමෙයි ඒ නිසා ශාසනීයට කවුරු හරි කෙනෙක් එළඹෙන්න ඉන්නවා නම් ඒ එළඹෙන්න කලින් අඩුම තරමේ විනය ටිකවත් ඉගෙනගෙන පැවිදි වෙන්න මොකද ශාසනීය පැවිදි වෙලා තමන් විනය ඉගෙන ගන්න යනකොට ඒ වෙනකොට තමන්ගේ අතින් විනය ශික්ෂාපද කඩ වෙලා තිබුණොත් තමන්ට පස්සේ පසුතැවිලි වෙන්න පුළුවන් අනේ මම මේ කාරණාව කලින් දැනගෙන හිටියේ නෑ කියලා ඒක තමන්ට ගැළවීමට කාරණාවක් බවට පත් වෙන්නේ නෑ ඒ නිසා ඒක හරියට අවබෝධ කරගෙන ශාසනයට ලැබෙන්න එතකොට මේ ශාසනය තුල අපේ පින්වතුන්ට ලොකු දියුණුවක් ලබන්න පුළුවන් මෙලොව ජීවිතය සුවපත් කරගන්නත් පුළුවන් ඒ වගේම තමයි පරලෝකී ජීවිතය සුවපත් කරගන්නත් පුළුවන්
එනිසා තමයි සාරිපුත්ත හාමුදුරුව දෙම්මි තිස්ස හාමුදුරුවන්ට මේ අවවාදය දෙන්නේ තිස්ස කුමාරයට මේ අවවාදය දෙන්නේ පැවිද්ද මෙනි මේ වගේ කියලා තිස්ස කුමාරය මේ ටික අහගෙන ඉඳලා කියනවා ස්වාමීනි මේ ශාසනයේ කලයුතු යමක් තියනවා නම් ඒ දේ කරන්නත් නොකලයුතු යමක් තියනවා නම් ඒ දේ නොකරන්නත් මට පුළුවන් ස්වාමීනි ඔබ වහන්සේගේ අවසරය ලැබෙනවා නම් මම පැවිදි වෙන්න කියලා උන්වහන්සේගෙන් පැවිදි ඉල්ලනවා සාරිපුත්ත හාමුදුරේ අවසරයෙන්ම උන්වහන්සේට පැවිද්ද ලබලා දෙනවා තිස්ස හාමුදුරුවන්ට දැන් අවුරුදු 7යි මේ තිස්ස සාමණේරයන් වහන්සේට දින 7ක් පිඟත්ති එක දිගටම දිමෞපිය කිරිබත් පූජා කළා මම මේ කතාවේ මුලින් මතක් කළා කුමාරයා කුසේ පිළිසඳ ගන්න කොට දානියක් දුන්නා එදා පූජා කරේ සාරිපුත්ත හාමුදුරන්ට දිය නොමසු කිරිබත් කුමාරයා බිහි වෙච්ච දවසෙත් දානියක් දුන්නා එදත් පූජා කරේ දිය නොමසු කිරිබත කුමාරයා පැවිදි වෙන්නේ නේ දවසෙත් දානියක් දුන්නා එදත් පූජා කළේ දිය නොමසු කිරිබත දැන් තෙරුන් වහන්සේ පැවිදි වෙලා දින 7ක් යනකම්ම දෙමව්පිය දානියක් දුන්නා එදත් පූජා කළේ දෙමව්පිය දින 7ෙම දිය නොමසු කිරිබත් මොකද හේතුව එදා මහාසේන බමුණ වෙලා ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරපු කිරිබත් දානිය ආනිසංස උන් වහන්සේ කරපු කුණ්‍ය කර්මයේ කොයිතරම්නම් මහත්ඵල මහානිසංස ලැබෙන පිනක්ද කියලා කියනවා නම් දින 7කට පස්සේ ඉඳලා උන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා පිංගතුනි උන්වහන්සේ කිසි දවසක ප්‍රත්‍ය නොලබා නම් ආයමත් වැඩම කරේනේ ඒ තරම් උන්වහන්සේට පිණ්ඩපාතේ ලැබෙනවා ඒ නිසා උන්වහන්සේට භික්ෂූන් අතර නමක් පට බැදෙනවා පිණ්ඩපාතික තිස්ස කියලා මොකද ඒ තරම් පිණ්ඩපාතේ ලැබෙන නිසා උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේත් එක්ක අපි හිතමු දානීය නොලැබෙන භික්ෂුන් වහන්සේලා වඩිනවා කියලා සීවලි මහරහතන් වහන්සේක වඩිනවා කි නොලැබෙන පිරිසටත් උන්වහන්සේ නිසා ප්‍රත්‍ය ලැබෙනවා දවසක් එක්තරා සිදුවීමක් වුණා උන්වහන්සේ දකින්නම භික්ෂුන් වහන්සේලා දහස් නමක් මහ ගිනි මෙලියක් ගහගෙන ගිනි තපිනවා සීතලේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මොකද කරන්නේ සීතල නිසා ගිනි තපිනවා කිව්වා සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි ඌට වඩා හොඳ නැද්ද කම්බිලි වස්ත්‍ර පෙරෙව්වා නා කම්බිලි වස්ත්‍ර කියන්නේ ඒ කාලේ බොහොම වටින වස්ත්‍රයක් ඒක රළුයි සීතල කාලට අඳින වස්ත්‍රයක් කම්බිලි වස්ත්‍ර වලින් සිවුරක් සකස් කරගත්ත නම් ඌට වඩා හොඳයි කියවන්නේ අර භික්ෂුන් වහන්සේලා කියනවා ආයුෂ්මතුනි නුඹලට කම්බිලි වස්ත්‍ර ලැබුණට අපිට කවුද අහනවා කම්බිලි වස්ත්‍ර දෙන්නේ අපට එහෙම සිවුරු ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේලා කිව්වා ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ දහස් නමට ආරාධනා කරනවා යම් කිසි තෙරුන් වහන්සේ නමකට කම්බිලි වස්ත්‍ර අවශ්‍ය නම් එන්න මාත් එක පිණ්ඩපාතේ වඩින්. එහෙම කියලා අර දහස් නමත් පිරිවරාගෙන පිඟුතුනි තිස්ස සාමණේරයන් වහන්සේ ගමක් ගමක් ගානි වීතියක් වීතියක් ගානි පිණ්ඩපාතේ වඩිනවා. දැන් උන්වහන්සේ වචනකින් ඉල්ලන්නේ කාගෙන්වත් ඉල්ලන්නේ මට කම්බිලි වස්ත්‍ර ලැබෙන්න කියලා. නමුත් සංසාරේ පිංකල ඇත්තෝ මෙලවත් සතුට වෙනවා පරලොවත් සතුට වෙනවා කියලා කිව්වේ ආන් ඒ නිසයි. කර්මඵල අදහගෙන පිරිසුදු සිතින් කරන දාන පින්කමේ ආනුභාවය පිඟුතුනි හිතලවත් නිම කරන්න බෑ. ඒ තරමට ලැබෙනවා. ඒ තරමට පිඟුතුනි ලැබෙනවා. දැන් මේ තෙරුන් වහන්සේ ඉල්ලගෙන වඩිනව නෙමෙයි පිණ්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේ හිගේ හිත දැනගෙන දෙනෝ වගේ පිඟුතුනි දායකයෝ මග රැකගෙන බලාගෙන ඉඳලා අර දහස් නමටම පිඟුතුනි කම්බිලි වස්ත්‍ර පූජා කළා. ඒ මොන ආනිසංසේද? අර එදා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළ වස්ත්‍ර පූජාවේ ආනිසංසය. ඒකයි කිව්වේ බුදුරජාන් වහන්සේ පින කියන්නේ සැපට නම. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මා පුණ්‍ය බායි කවදාවත් මේ පිනට නම් බය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන තවත් නම. මේකේ මොකද තිබෙන ලාභය? දන් දීමේ ලාභය තමයි පිඟුතුනි තමන්ට ප්‍රතිපදාව පුරන්න මහ සැපය. වෙලාවට ආහාර ටික ලැබෙනවා නම් වෙලාවට වස්ත්‍ර ටික ලැබෙනවා නම් වෙලාවට නිවසක් ලැබෙනවා නම් වෙලාවට බෙහෙත් ලැබෙනවා නම් වෙලාවට නිරෝගීකම ලැබෙනවා නම් කොයිතරම් ලාභයක්ද බලන්න. අද කාලේ සමහර දෙනෙක් කියනවා මේ පිං කරනවා කියන එක දන් දෙනවා කියන එක සසර දික් වෙනවා කියලා. පිඟුතුනි බුදුහාමුදුරෝ දේශනා කළේ පුණ්‍යාභි සංස්කාර නැති කරන්න විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පුණ්‍ය පාප පහිනස්ස කියලා.
පුඤ්ඤාභි සංස්කාරයි අපුඤ්ඤාභි සංස්කාරයි මේ සංස්කාර දෙකම නැතිකරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. නමුත් අද කාලේ පිංඔතනි තමන් හදාගත්තු හිතලු ක්‍රියාත්මක කරන්න යනවා තමන්ගේ අල්පේච්ඡ බව පෙන්වන්න. මම නම් ওই සසර දික් වෙන ප්‍රාර්ථනාවල් කරන්නේ නේ. මම නම් ওই පිං කර කර දේවල් ඉල්ලන්නේ නේ. මම නම් ওই දන් දිදීන්නේ පුළුවන් තරම් භාවනා කරනව චතුරාර්ය සත්‍ය ධර්මයේ වඩනව එච්චරයි. කියලා සමහර වෙලාවට සමහර දෙනෙක් විශේෂයෙන් ඉස්මතු වෙන උත්සාහ කරනවා තමන් ඕනවට වඩා අල්පේච්ඡ වෙන්න ගිහිල්ලා. පිංවත්නි ඒක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේම තමයි පිංඔතුනි අංගුත්තර නිකායේ චත්තක නිපාතේ මේ මා පුණ්‍යබාය කියලා වෙනම සූත්‍රයක් දේශනා කළේ. උන්වහන්සේ වචනින්ම කියනවා පිනට බය වෙන්න එපා කියලා. එහෙමනම් ඇයි අපි පිනට බය වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට ප්‍රතිපදාව පුරණ කිනාට පමණයි පිංඔතුනි මේ නිවන සාක්ෂාත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනෙට විරුද්ධ වෙන කෙනාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනේ එක එක තැන් වලට වෙන වෙන පැහැදීම් ඇති කරගත්තට කවදාවත් පිංඔතුනි නිවන් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු සෑම බුද්ධ වචනයකටම එක සමාන ශ්‍රද්ධාවක් එක සමාන ගෞරවයක් තියෙන්න ඕන. මේක අපේ පිංඔතුන් සිහි තබා ගත යුතු විශේෂ කාරණාව. දැන් දානීය තුලින් මොකද්ද තේ කෙනෙකුට ලැබෙන්නේ? ලාභය. පිංඔතුනි අද අපේ පිංඔතුන් බලන්න කොයිතරම්නම් දුර්ලභ මනුෂ ජීවිතයක්ද මේ ලබලා තියෙන්නේ. දැන් මේ මනුෂ ජීවිතයක් ලැබපු අපේ පිංඔතුන් ඒ ලැබපු මනුෂ ජීවිතය තුල තමන්ගේ කාලයෙන් වැඩි කාලයක් වෙන් කරන්නේ ලෞකික දියුණුව වෙනුවෙන්ද නැත්නම් ලෝකෝත්තර දියුණුව වෙනුවෙන්ද? වැඩි කාලයක් වෙන් කරන්නේ පිංඔතුනි ලෞකික දියුණුව වෙනුවෙන්. තමන් ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, විවාහ වෙනවා, ගෙවල් දොරවල් හදනවා, ළමයි හදනවා, යුතුකම් ඉටු කරනවා. දැන් අපි ඇත්තටම මේ මනුෂ්‍ය ලෝකයට ආවේ ওই ටික කරන්නද? නෑ, අපි ආවේ මේ බුද්ධෝත්පාද කාලයක ධර්මීය වඩන්න. නමුත් ගිහි පිංඔතුන් වෙන අපේ පිංඔතුන්ට මුළු ජීවිත කාලෙම ධර්මීය වෙනුවෙන් යොමු කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවද බලන්න. අපේ පිංඔතුන්ට ඒ දේ කරගන්නේ නෑ. ඒකට අවශ්‍ය කරන වටපිටාවක් හැදිලා නෑ. ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕන, උපාදි ගන්න මහන්සි වෙන්න ඕන, රස්සාවක් උපාදිය අරගෙන රස්සාවක් හොයාගන්න කොච්චර මහන්සි වෙනවද, ඒ රස්සාවේ වැටුපක් ලබන කොච්චර මහන්සි වෙනවද, විවාහ වෙන්න කොච්චර මහන්සි වෙනවද? මේ හැම දෙයකටම හේතුව මොකද්ද? දානෙ. සසරේ දන් දීම නොදීම අතර තියෙන වෙනස, දායක භාවය අදායක භාවය අතර තියෙන වෙනස. ඒකයි දන් දෙන දායකයා දන් නොදෙන අදායකයාට වඩා කාරණාවල් පහකින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. දිවි ලෝකේ පොදුනත් දිව්‍යමය ආවුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය බලය, දිව්‍යමය යසස, දිව්‍යමය ආධිපත්‍ය කියන මෙන්න මේ කාරණා පහෙන් දන් නොදෙන කෙනාට වඩා අභිභවණී කරනවා. මනුෂ්‍ය ලෝකේ පොදුනත් මනුෂ්‍ය ආවුෂ, වර්ණය, සැපය, බලය, යසස ආධිපත්‍ය කියන මෙන්න මේ කාරණා පහෙන් දන් නොදෙන කිනාට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි පැවිදි වුණා. පැවිදි වුණත් එහෙමයි. පැවිදි වෙච්ච පැවිදි කෙනා දන් දුන්නු කෙනෙක් නම් චීවර ලැබ බහුල වශයෙන් චීවර ලැබෙනවා, බහුල වශයෙන් දාන ලැබෙනවා, බහුල වශයෙන් බෙහෙත් ලැබෙනවා, බහුල වශයෙන් සේනාසන ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉදිරිපිට ප්‍රියමනාප හිත පහදවන කෙනෙක් බවට පත් වෙනවා. මේ දානියානිසංස දන් දුන්නු කෙනා පිංඔතුනි පිං කරගන්න කෙනා මෙලවත් සතුට වෙනවා, පරලොවත් සතුට වෙනවා, දෙලොව ජීවිතයේම සතුට වෙනවා. දැන් දානිය මොකද අපට නිවන ලැබෙන අනුග්‍රහය? අනුග්‍රහය වල නම් ගණනාවක් තියෙනවා. එක පැත්තක් කියනවා නම් අපේ පිංඔතුන් හිතන්ඩ අද අපේ පිංඔතුන්ට ඉතාම පහසුවෙන් ඉගෙනගෙන කෙටිම කාලයකින් ඉගෙනගෙන කෙටිම කාලයකින් රැකියාවක් කරලා විශාල වැටුපක් ලැබමින් ඊළඟට තමන්ට හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන තමන් කැමති බිරිඳක්, තමන් කැමති සැමියෙක්, තමන් කැමති දරුවෝ ලැබමින්, තමන් කැමති යාළුවෝ ලැබමින්, තමන් කැමති සේවකයෝ ලැබමින්, තමන් කැමති ඥාති පිරිසක් ලැබමින්, තමන් කැමති ප්‍රදේශයක පිංඔතුනි ජීවත් වෙන ගත්තොතින් අපේ පිංඔතුට මේ ධර්මයේ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න බැරිද? පුළුවන්. නමුත් එහෙම දෙයක් ලැබිලා නැති ඇයි? අතීත ජීවිතවල කරපු මේ පිම්පව්වල අඩුපාඩුකම් නිසා.
පින් කිරීමේ මදිකම නිසා පව් කිරීමේ වැඩිකම නිසා එසා දානියම තමයි මේකට හේතුව දැන් බලන්න මේ තෙරුන් වහන්සේ නොලැබිච්ච දහස් නමකට කම්බිලි වස්ත්‍ර පූජා කරගෙන යනවා උන්වහන්සේගේ පින කොච්චර සුන්දරද කියලා කියනවනම් පින්ඔතනි කවුරු හරි කෙනෙක් හිතුවතින් ඒ හාමුදුරුවන්ට දෙන්නේ නැහැ කියලා ওই කවුරු දුන්නත් මම නම් ওই භික්ෂුවට වස්ත්‍ර දෙන්නේ දානි දෙන්නේ එහෙම කිව්වත් උන්වහන්සේව දකින්න කොටම අර දායකයන්ගේ හිතේ පුත්‍ර ස්නේහය ඇති වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඒ දායකයන්ගේ හිතේ පුත්‍ර ස්නේහය ඇති වෙනවලු එක උදාහරණයක් කියනවා නම් දැන් මේ කම්බිලි වස්ත්‍ර එකතු කරගෙන පින්ඩපාතේ වඩිනකොට එක්තරා පාපී පුද්ගලෙක් එක කඩේක මිනිසෙකුට ගිහින් කියනවා ඔය කුඩා නමක් කම්බිලි වස්ත්‍ර එකතු කරගෙන මේ නුවර පින්ඩපාතේ වඩිනවා සමහර ලාවට මේ පැත්තටත් එන්න පුළුවන් ඒ නිසා ඔය කියන කම්බිලි වස්ත්‍ර ටික හංගන්න කියනවා කියලා කඩේ මුදලාලිට කියනවා ඒක තමයි බාල බව ඕනම තැනක පින් කරගන්න පිරිසක් වෙනෙම ඉන්නවා පින් උතනි පව් කරගන්න පිරිසක් වෙනෙම ඉන්නවා අදත් ඕන තරම් ඉන්නවා හිමයි දානියට ගරහ ගරහ පූජාවල් වලට ගරහ ගරහ පින් උතනි පව් කරගන්න කී දෙනෙක් නම් ඉන්නවද Taman dan දෙන්නෙත් නේ දෙන කෙනෙකුට දෙන්න ඉඩ දෙන්නෙත් නේ ගරහනවා දන්නව දකුසල කර්මේ කොච්චර භයානකයිද කියලා නිමි ජාතකයේ සඳහන් කරනවා මරණින් මතුව ඒ කෙනා ගිහිල උපදිනවා කියලා කියන්නේ එක්තරා මහ නිරයක ඒ නිරයේ ස්වභාවය තමයි මේ නිරයේ ඉන්නවා ඇතෙක්තරම් විශාල යකඩ වගේ උල් තියෙන දත් තියෙන විශාල බල්ලෝ සුදු පාට කළු පාට වර්ණ වලින් යුක්ත විශාල බල්ලෝ අර නිරිසත්‍යෝ ඉපදුණු ගමම්ම අර බල්ලෝ ඇවිල්ලා අස්තිතික පමණක් ඉතුරු වෙනකන් කාලා කාලා දානවලු ඊට පස්සේ කාකෝල සංඝ කියලා කාකෝ වර්ගයක් ඉන්නවා ඒ කාකෝ ටික ඇවිල්ලා අර අස්ති බිඳගෙන ඇට මිදුළු දක්වා කනවලු කෑ ගහනවලු එහෙම කනකොට නමුත් කර්මී ගෙවෙන්නේ නැති නිසා මැරෙන්නේ හේලු ඒක තමයි විපාකය මේ දන් දෙන පිරිසටත් දන් නොදෙන ඉඩදීමේ විපාකය ඉතින් මේ පෞකාර මනුසයත් එහෙම කියාගෙන යනවා දැන් අර මුදලාලි අහනවා ඔය කියන භික්ෂුව ඉල්ලලද ගන්නේ නැත්නම් දුන්නොත්ද ගන්නේ අර පෞකාර මනුස්සයා කියනවා දුන්නොත් ගන්නේ ඉතින් එහෙනම් මං දෙන්නේ පැ කියලා අර වස්ත්‍ර දෙකක් තිබිලා හැංගුවා අර සාමණේරයන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට දුර තියාම මුදලාලි උන්වහන්සේව දකිනවා දැකපු මොහොතේම හදවතේ උපදින්නේ දහරක ස්නේහය තමන්ගේ පුතා කියන පුත්‍ර සංඥාව උපදිනවා සංගවල තිබිච්ච වස්ත්‍ර දෙක දන් දෙනවා ඒක තමයි පින්ඔතුනි මේ දානේ ආනිසංස කොයි තැනක කොහොම හිටියත් දන් දුන්නු කෙනාට ලැබෙනවා ඊළඟට පින්වතුනි දැන් මේ විදියට මේ තෙරුන් වහන්සේට නොයෙක් නොයෙක් ප්‍රත්‍ය ලැබෙනවා මහා පිනක් විපාක දෙනවා නමුත් එක දවසක් මේ හාමුදුරු කල්පනා කරනවා මම පැවිදි වුණේ මේකට නෙමෙයි මට බොහෝ ප්‍රත්‍ය ලැබෙනවා මට මමත් එක බොහෝ පිරිසක් කියලා කතා කරනවා නමුත් මම මහණුනේ නම් මේකට නෙමෙයි මම මහණුනේ නිවන් දකින්න නමුත් මේ ජීවිතයක් තුල මට නිවන් දකින්න එක දුෂ්කරයි එහෙම කියලා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කාරණාව සිහිපත් කළා භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් ලබාගෙන කමඨහනක් ලබාගෙන පින්වතුනි එක්තරා වණයකට යනවා භාවනා කරන්න දැන් මේ හාමුදුරුවන්ට විවිධ විවිධ කාලවල විවිධ විවිධ නම් පට බැඳිනවා පින්ඩපාතේ බහුල වශයෙන් ලැබෙන කාලේ පින්ඩපාතික තිස්ස කියලා ප්‍රසිද්ධ වුණා ඊළඟට අර කම්බිලි වස්ත්‍ර බොහෝ භික්ෂුන් වහන්සේලාට ලබල දුන්නු නිසා කම්බිලි දායක තිස්ස කියලා ප්‍රසිද්ධ වුණා මුලින්ම ලැබිච්ච නම තිස්ස දැන් වණයකට වැඩම කරපු නිසා වනවාසික තිස්ස කියලා ප්‍රසිද්ධ වුණා දින කිහිපයක් මේ වණේ වැඩ හිටපු තිස්ස තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුන් කමඨහන වඩලා නොබෝ දවසකින් සියුපිරි සිඹියාවට පත්තුතු මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ තිස්ස තෙරුන් වහන්සේගේ ඵලය දැකලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරයක් ලබාගෙන පිඟුතුනි භික්ෂුන් වහන්සේලා 500 500 බැගින් අරගෙන තිස්ස සාමණේරයන් වහන්සේ වැඩ ඉන්න වණියට යනවා අග ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කළ බව මේ ගමී අය දැනගන්නවා ඔවුන් කොට්ටපැදුරු ආම්පන්නත් අරගෙන උන්වහන්සේලාට සේනාසන සකස් කරවන්න වණයට යනවා උන්වහන්සේලගේ පස්සේ එදා උන්වහන්සේලාට සේනාසන පනවලේ කටයුතු නිමා වෙනකොට රෑ බෝ වුණා
ති සාරිපුත්ත හාමුදුරු ගමී පිරිසට කතා කළා කියනවා දැන් රෑබෝ වෙච්ච නිසා නුඹලා ගෙවල් වලට යන්න. නමුත් උන් කියනවා සාමීනි අපි මේ දුර බැහැර ඉඳගෙන මේ තරම් මහන්සි වෙලා මේ ආවේ ඔබ වහන්සේගේ බණපදයක් අහන්න. සාමීනි අපට අනුකම්පා කරලා ධර්මදේශනාවක් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. සාරිපුත්ත හාමුදුරු ඒ වෙලාවේ ඒ ආරාධනාව තිස්ස හාමුදුරුවන්ට දෙනවා. තිස්ස මේ පිරිසට බණ කියන. නමුත් දායකයෝ කියනවා සාමීනි උන්වහන්සේ බණ කියන දන්න කෙනෙක් නෙවෙයි. අපේ මුළු ජීවිත කාලෙම උන්වහන්සේ කියනව අහලා තියෙන බණපද දෙකයි. මොකද දන් දුන්නම තිස්ස හාමුදුරුවන්ට දායකයාට කියන්නේ සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා කියලා විතරයි. ඉතින් උන්වහන්සේ ඊට වඩා එහා බණක් දන්නේ නැහැ. එහෙම කිව්වම සාරිපුත්ත හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවන්ට ආරාධනා කළා. පින්වතුනි එදා පහන් වන තුරුම තිස්ස හාමුදුරුවෝ මధుරස්වරයෙන් මහා වටින ධර්මදේශනාවක් පවත්වනවා. එදා මේ පිරිස දේශනාව අහලා උදේ වෙනකොට පිරිසක් උන්වහන්සේත් එක්ක මහා පැහැදීමක් ඇති කරගත්තා. තවත් පිරිසක් උන්වහන්සේ කිරිහා පැහැදීමක් ඇති කරගත්තා. පැහැදුණු අය පැහැදුනා අනේ මේ තරම් ධර්මයේ දන ධර්ම කතිකයන් වහන්සේ නමක් එක්කද අපි මේ හිටියේ. අපැහැදුණු අය අපැහැදුනේ උන්වහන්සේ බොරුවක් කරා කියලා. ධර්මී නොදැනගෙන හරියට කුඩා කෙනෙක් වගේ අපි ඉදිරියේ ලදරුවෙක් වගේ හැසිරුණා කියලා යපැහැදුනි. ඉතින් ඒ වෙලාවේ තිස්ස සාමණේරයන් වහන්සේ කෙරෙහි අපැහැදුණු බව දැනගත්තු දායකයෝ පිළිමද දැක්ක භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරා මේ අපැහැදුණු අය බොහෝ අකුසල කර්මයක් කරගෙන අවීචීට යනවා කියලා. ඔවුන් දුගතියෙන් මුදව ගන්නත් අනිත් පිරිස සුගතියෙහි පිහිටවන්නත් බොහෝ පිරිසකට නිර්වාණ මාර්ගය අවබෝධ කරවන්නත් මට මෙතනට වැඩම කරොත් පුළුවන් කියලා දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ඉර්දීන් එදා අර වණියට වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ වෙලාවේ අර දායක පිරිසට ධර්ම දේශනාවක් පවත්වනවා. ඔවුන්ට කියනවා උපාසකීනි බලන්න නුඹලට මහා ලාභයක් මේ ලැබුණේ. අද නුඹලට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා. වන්දනා කරන්න ලැබුණා. කවුරු නිසාද? තමන්ට කුළුපගව මේ සාමණේරයන් වහන්සේ නිසා. ඒ විතරක් නෙවෙයි අද නුඹලට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දැක ගන්න ලැබුණා. කවුරු නිසාද? මේ සාමණේරයන් වහන්සේ නිසා. ඒ විතරක් නෙවෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා දැක්කා. කවුරු නිසාද? මේ තිස්ස සාමණේරයන් වහන්සේ නිසා. බලන්න නුඹලට මේ සාමණේරයන් වහන්සේ නිසා කොයිතරම් මහා ලාභයක්ද ලැබුණේ. ඒක අහද්දී අර නොපැහැදුණු අයගේ හිතේ පැහැදීම ඇති වුණා. පැහැදුණු අයගේ හිත තව තවත් වඩාත් පැහැදුණා. මේ විදියට අනුමෙවිනි ධර්මදේශනාව දේශනා කරාම ඒ දේශනාව අහපු බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වුණා. තිස්ස සාමණේරයන් වහන්සේ සමග බොහෝ ධර්ම සාකච්ඡාවක් කරනවා භාග්‍යවතුන් වහන්සේ. ඉතාම වටින ධර්ම සාකච්ඡාවක්. අපට ඒ කාරණාවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ගියොත් තවත් බොහෝ වෙලාවක් යනවා. නමුත් පිඟුතුනි ඉතාම විශේෂ ධර්ම සාකච්ඡාවක් මේ තිස්ස සාමණේරයන් වහන්සේ එක්ක භාග්‍යවතුන් වහන්සේ කරන්නේ. කොහොම වුණත් ඒ දේශනාව නිමාවටපත් වෙනකොට පිඟුතුනි උන්වහන්සේගේ හිත තව තවත් පැහැදෙනවා. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ වනේ වාසය කරලා උන්වහන්සේ දැන් භික්ෂු මහා සංඝරත්නයත් එක්ක සැවැත් නුවර ජේතවනාරාමයට වඩින තීරණය කළා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තිස්ස සාමණේරයන් වහන්සේගෙන් අහනවා තිස්ස අපිත් එක්ක යනවද නැත්නම් දිගටම මෙහි ඉන්නවද? ඒ වෙලාවේ කියනවා සාමීනි මම කැමති මෙතන වැඩ ඉන්න. ඒ වෙලාවේ උන්වහන්සේගේ අභිමතයට ඉඩ දීලා මහා සංඝරත්නය භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන ජේතවනාරාමයට වැඩම කළා. පහුවදා දම්සභා මණ්ඩපයේදී අර පැමිණි භික්ෂුන් වහන්සේලා කිහිප නම දම්සභා මණ්ඩපයේදී විශේෂ සාකච්ඡාවක් කරනවා. ඒ තමයි තිස්ස තෙරුන් වහන්සේගේ අල්පේච්ඡ භාවය කියනවා. බලන්න උන්වහන්සේට මොන තරම් ලාභයද ජීවිතේ ලැබිලා තියෙන්නේ. සසරේ කොච්චර පින් කරගත්තු කෙනෙක්ද කොයි තරම් සැප විඳින පුළුවන්ද? නමුත් අද උන්වහන්සේ අර වගේ මහා වනයේක හරියට දුෂ්කර ක්‍රියා කරනවා වගේ උන්වහන්සේ සතුටින් වැඩ ඉන්නේ. ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද කියලා
දැන් භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව අහලා භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසට කියනවා මෙන්න මේ ගාථා රත්නය මහණෙනි අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී මේ ලාභ උපදවන ප්‍රතිපදාව එකක් නිර්වාණ මාර්ගයේ පිණිස පිළිපදින ප්‍රතිපදාව තව එකක් ලාභ උපදවන ප්‍රතිපදාව එකක් නිවන පිණිස පුරණ ප්‍රතිපදාව තව එකක් බුද්ධ ශ්‍රාවකයා මෙන්න මේ කාරණාව නුවණින් දැනගෙන සත්කාර සිව්පස ලාභයම නොපතා විවේකීවම වැඩින්නවා කියලා මේ ගාථා රත්නය දේශනා කළා මේක පිංඔතුනි බොහොම විශේෂ කාරණාවක් මේ කාරණාව පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම අර කලින් කොටස මගහැරියේ මොකද මේ කාරණාව ඒ තරමට වටිනවා අපේ ශ්‍රාවක පිංඔතුන්ට දේශනා කරන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලාභ උපදවන ප්‍රතිපදාව එකක් නිවන පිණිස වඩන ප්‍රතිපදාව තව එකක් මොකද මේ ලාභ උපදවන ප්‍රතිපදාවයි නිවන පිණිස වඩන ප්‍රතිපදාවයි කියන්නේ පිංඔතුනි මේ ශාසනී යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් දුතාංග ධර්මින් වත් ධර්මින් වැඩ ඉන්නවන ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි දායකයෝ අප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්නවා මේ තරම් දුතාංග ධාරේ උත්තමෙන් වහන්සේ නමකට මේ තරම් වත් රකින්න මහතෙරුන් වහන්සේ නමකට අපට සත්කාර සම්මාන කරන්න ලැබෙන එක මොනතරම් ලාභයක්ද කියලා ඇවිල්ලා උන්වහන්සේලාට පොද සත්කාර කරනවා උන්වහන්සේලාට නොඑක් නොඑක් ආකාරයේ පූජාවල් වලින් පූජා කරනවා ඒ පූජාවල් විශේෂයෙන්ම දායකයෝ කරන්නේ මොකක් නිසාද අර ප්‍රතිපදාව නිසා උන්වහන්සේලා පුරණ ප්‍රතිපදාව නිසා උන්වහන්සේලාගේ සීලාදී ගුණයේ දැකලා මෙන්න මේක දන්න සට මායා කියන ලක්ෂණ වලින් යුක්ත පාපී පිරිස් පාපී භික්ෂූන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමන් ලාභ උපදවන චේතනාවෙන්ම අර ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා කියලා බුදුරජාන් වහන්සේ මේකට හරි ලස්සන උපමාවක් කියනවා ඒ තමයි පාත්‍රයේ ඇතුලේ කිරිබත් තියෙනවා කිරිබත් කන්න කැමති කෙනෙක් පාත්‍රී ඇතුළට ඇඟිලි ටික දිග ඇරගෙන අත දානවා අත දාලා උඩට ගත්තට කිරිබත් එන්නේ පාත්‍රය ඇතුළට ඇඟිලි ටික දාලා ඇඟිලි ටික නවන්න ඕන එතකොට තමයි උඩට කිරිබත් එන්නේ අන්න ඒ වගේ සට මායා කියන ලක්ෂණ වලින් යුක්ත පාපී පිරිස් තියෙන වැරදි සංගවගෙන නැති ගුණ පෙන්වගෙන තමන් ළඟ මීමී ගුණ තියනවා කියමින් ප්‍රතිපදාව පුරණ පිරිසක්සේ සමාජයේ ඉදිරියේ තමන්ව පෙන්눔 කරනවා තමන් මෙහිම සිල් රකින්නවා තමන් මෙහිම දුතාංග දරනවා තමන් මෙහිම වත් සම්පූර්ණ කරනවා කියලා අර ලාභ උපදවන චේතනාවෙන් කාය වාක් ආදී ක්‍රියාවල් ඉරියව් පවත්වනවා වඩිනකොට මෙහිම වැඩියොත් තමයි මිනිසු බොහෝ සෙයින් පහදින්නේ මෙහිම කතා කරොත් තමයි මිනිසු බොහෝ සෙයින් පහදින්නේ මෙහිම වාඩි වුණොත් තමයි මිනිසු බොහෝ සෙයින් පහදින්නේ මෙහිම දානේ වැළදුවොත් තමයි බොහෝ සෙයින් පහදින්නේ මෙහිම වැඩ හිටියොත් තමයි මිනිසු බොහෝ සෙයින් පහදින්නේ සමහර පිරිස් තමන්ගේ මොනව ඇහුවත් ස්වාමීනි මොනවද අවශ්‍ය කිසිවක් අවශ්‍ය නැහැ කියනවා එතකොට මේ දායකයෝ හිතනවා අනේ මේ තෙරුන් වහන්සේගෙන් අපි මොනව ඉල්ලුවත් උන්වහන්සේ ඉල්ලන්නේ නැහැ කියන්නේ නැහැ කියලා එවැනි තෙරුන් වහන්සේලට අපි කොයි තරම් නම් කොයි තරම් දේවල් වලින් පුද සත්කාර කළ යුතුයිද කියලා නොයෙක් නොයෙක් විශේෂ වටින කියන දේවල් වලින් පූජා සත්කාර කරනවා ඒව බලාපොරොත්තු වෙන අර පිරිස් ඒ ප්‍රතිපදාව ලාභ උපදවන චේතනාවෙන් රකින්නවා එතකොට එහෙමනම් මේ ප්‍රතිපදාවම තමයි නිවන පුරණ කෙනාට තියෙන්නේ එතකොට නිවන පිණිස පුරණ ප්‍රතිපදා පුරණ කෙනයි ලාභ උපදවන ප්‍රතිපදාව පුරණ කෙනයි අතර තියෙන වෙනස මොකද්ද දැන් දුතාංග දරණ එක වත් දරණ එක සීල් සම්පූර්ණ කරන එක භවනා කරන එක සංවරව හැසිරෙන එක සංවරව වැඩ ඉන්න එක සංවරව කතා බහ කරන එක මේ සියල්ල නිවන පිණිස වඩන ප්‍රතිපදාව. එතකොට පිංඔතුනි ඔය ප්‍රතිපදාවම නම් දෙකටම තියෙන්නේ මොකද්ද ඕකේ තියෙන වෙනස නිවන පිණිස වඩද්දි. නිවන පිණිස වඩනකොට ඒකේ තියෙන වෙනස තමයි කවදාවත් පිංඔතුනි තමන්ගේ ගුණය තවත් කෙනෙකුයි ඉදිරියේ විවෘත කරන්නේ නැහැ. කොයි තරම් ගුණය රකින්නවද කියලා කියනවනම්
තමන්ගේ එක්කුසේ උපන් සහෝදරය මහණ වෙලා හිටියත් ඒ සහෝදරයාටවත් තමන් මේ තරම් ගුණවන්තයි කියන එක ප්‍රකට කරන්නේ නැහැ. අපි පසුගිය කාලෙම රතවිනීත සූත්‍ර දේශනාව කරද්දී අපේ පින්වතුන්ට දේශනා කරා මතක ඇති අල්පේච්ඡ භාවයේ පැහැදිලි කරද්දී ප්‍රතිපිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද? දුතාංග පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද? පරියාප්තිය පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද? අධිගමයේ පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද කියලා දේශනා කළා. එතනදී අපි විශේෂයෙන්ම පැහැදිලි කරාමි අල්පේච්ඡ භාවයේ කොහොමද තියෙන්න ඕන. දවසක් අර එක මහතෙරුන් වහන්සේ නම ඒකාසිනිකංග දුතාංගේ රකින්නවා. දවසකට එක වේලයක් දන්වල දන්නේ. තමන්ගේ කුසේ උපන් සහෝදරයා පන්සලේ මහණ වෙලා ඉන්නේ. අවුරුදු 50ක් මේ තෙරුන් වහන්සේ මේ කාසිනිකංග දුතාංගේ සමාදන් වෙලා හිටියේ. අර සහෝදර හාමුදුරු දවසක් උන්වහන්සේ දානවලදල ඉවරුනාම උග්ගසක පුරුකක් ගෙනලා පූජා කරා ස්වාමිනී වල දන්න කියලා. අර හාමුදුරු දැන් වැළඳු දුතාංගේ කැඩෙනවා. ඒ නිසා කෝ කමක් නැ මට අවශ්‍ය නැ වල දන්න කිව්වා. එතකොට අර සහෝදර හාමුදුරු අහනවා ඇයි ස්වාමිනී ඔබ වහන්සේ ඒකාසිනිකංග දුතාංගේව සමාදන් වෙලාද? දැන් උන්වහන්සේ බොහෝ අපහසුතාවයට පත් වුණා. ඕ කිව්වොත් උන්වහන්සේගේ ගුණිය දැනගන්නවා. නෑ කිව්වොත් බොරුවක් කිව්වා වෙනවා. ওই දෙකටම වඩා උන්වහන්සේට ගන්න තිබුණේ එකම පියවරයි. ඒ තමයි දුතාංගේ කඩන එක. අවුරුදු 50ක් රැකපු දුතාංගය තමන් කැඩුවා. මොකක් පිණිසද? තමන්ගේ සහෝදරයා තමන්ගේ ගුණිය දැනගනී කියන බයට. අන්න ඒක තමයි නිර්වාණේ පිණිස වඩන ප්‍රතිපදාව පුරනවා කියලා කියන්නේ. වචනිකින්වත් ඉරියව්වකින්වත් සිතුවිල්ලකින්වත් කතාවකින්වත් පිංගතුනි තමන්ගේ ගුණය තවත් කෙනෙකුට දැනගන්න ඉඩ තියන්නේ නේ. අන්න එහෙම ගුණවන්ත කෙනා තමයි නිවන පිණිස ප්‍රතිපදාව පුරනවා කියන්නේ. ඒකයි අඥා නිබ්බාන ගාමිනී කියලා භාගතුනාස දේශනා කළේ. එනිසා මෙන්න මේ කාරණාව ගිහි පැවිදි ඔබ අපේ හැම දිනාටම වැදගත්. මොකද අද කාලේ සමහර දිනෙක මේ සට මායා කියන මෙන්න මේ නුගුණ ධර්ම දෙක බොහෝ සෙයින් වඩනවා. හැබැයි ඒක තමන්ට ලොකු අලාභයක්. පිංගුතුරි තමන් මේ බුද්ධ වචනේ පිළිබඳ විශ්වාසය තබන්න. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිබඳ මනා විශ්වාසයක් තබා ගන්න. අපේ පිංගුතුන් තමන් අවංකව ප්‍රතිපදාව පුරන්න කවදාවත් පිංගුතුනි තමන්ට වරදින්නේ ඒක සහතික වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව තමන් පුරන්න පිංගුතුනි තමන්ට කවදාවත් වරදින්නේ නෑ. ඒක සහතික වෙන්න පුළුවන්. හැබැයි අවංකව ප්‍රතිපදාව පුරන්න. අසටෝ හෝති අමායාවී කියන ගුණය තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න. තමන්ගේ ළඟ නැති ගුණ පෙන්වන්නත් එපා. තියෙන වැරදි හංගන්නෙත් නැතුව තමන් විවෘතව ජීවත් වෙන්න. තමන් සිල් ගන්නවා, තමන් දන් දෙනවා, තමන් භාවනා කරනවා, තමන් මේ තරමට ධර්මයේ දන්නවා කියලා ලෝකයා ඉදිරියේ පෙන්වන්න යන්න එපා. මොකද ඒක සැබෑ ප්‍රතිපදාව නෙවෙයි. මොකද සමාජයේ තියෙනවා එක්තරා විශේෂත්වයක්. ඒ තමයි ගුණවතුන්ට විශේෂයෙන්ම කැමති තත්ත්වයක් තියෙනවා. පින්වතුනි තමන් සිල් ගන්න කෙනෙක් කියලා ලෝකයට පෙන්වන්න එපා. තමන් සිල් රකින්න. මම හැම පෝයකටම සිල් ගන්නවා කියලා පෙන්වන්න එපා. මම මේ තරම් බණ අහන කෙනෙක් කියලා පෙන්වන්න එපා. හැබැයි තමන්ගේ හැසිරීම රටාව සමාජයේ තීරණය කරනවා. ඔබ ඇත්තටම සිල් ගන්න කෙනෙක්ද? ඔබ ඇත්තටම බණ අහන කෙනෙක්ද? ඔබ ඇත්තටම දන් දෙන කෙනෙක්ද? ඔබ ඇත්තටම ප්‍රතිපරුක්තිගරුක කෙනෙක්ද කියලා. ඔබ සිල් ගන්නවා කිය කිය බොරුවක් කිව්වොත් අර බාහිර සමාජය ඔබව කොච්චර උපහාසයට ලක් කරයිද? ඔබ සිල් ගන්නවා කිය කිය සතෙක් මැරුවොත්, ඔබ සිල් ගන්නවා කිය කිය හොරකමක් කළොත් පිංගුතුනි බාහිර සමාජය ඔබව කොයිතරම් උපහාසයට ලක් කරයිද? ඔබ දන් දෙනවා කිය කිය ලෝභකමක් කළොත්, ඔබ බණ අහනවා කිය කිය අනුන්ට ඉරිෂියා කර කර, අනුන් කෙරෙහි මාන්නෙන්, අනුන් කෙරෙහි ද්වේෂයෙන්, තමන්ට යමක් කෙනෙක් කිව්වොතින් ඒ කිනා කෙරෙහි මහා ද්වේෂයෙන් කටයුතු කළොත් ඔබව කොයිතරම් උපහාසයට අපහාසයට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවද? එනිසා ප්‍රතිපත්තිය තියෙන්නේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි. ප්‍රතිපත්තිය තියෙන්නේ නිවන පිණිස පුරන්න. හැබැයි තමන් හැසිරෙන විදියට සමාජයේ තීරණය කරાવી ඔබ සිල්වත්ද? ඔබ ගුණවත්ද? ඔබ ප්‍රතිපත්තිගරුකද? ඔබ බණ අහන කෙනෙක්ද? ඔබ ධර්මයේ දන්නවද කියලා මේ බාහිර සමාජයේ තීරණය කරන්නේ. එනිසා පින්වතුනි, එකිනෙකාට පේන්න
ප්‍රතිපත්ති ගරුක වෙන්න එපා. තමන්ගේ හිතට අවංකව ප්‍රතිපත්තිය රකින්න. එහෙම ප්‍රතිපත්ති රැක්කොතින් අපේ පින්වතුන්ට මේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ලැබෙන්න ඕන ලාභය තමන්ට ලබන්න පුළුවන්. හැබැයි ඔබ බුදුහාමුදුරෝ තරවට්ටගෙන තමන් තවම්ව තරවට්ටගෙන යනවනම් හැබැයි මතක තියාගන්න ලෝකියාවත් බුදුහාමුදුරුවත් තව කෙනෙක්වත් නෙවෙයි රැවටෙන්නේ තමන්මයි. මේ වටින අවස්ථාවේ එහෙම රැවටිලිකාර ජීවිතයක් ගත කළොත් ඒකාන්තෙම සංසාරේ පුරාවටම පිංඔතුනි තමන්ට වැරදීමක්ම තමයි වෙන්නේ. එනිසා මෙන්න මේ ස්වභාවය හරියට අවබෝධ කරගෙන ඔබ නිවැරදිම ප්‍රතිපදාව පුරන්න වෑයම් කරන්න. එමනම් දේශනාවට තිබෙන කාලයත් නිමවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමවටපත් කරනවා. අද අපි මේ දේශනා කළේ අපේ පිංඔතුන්ට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වන විශේෂ ධර්ම කාරණාවක්. එමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන රැස් කරගත් උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් දායකත්වයේ දරන පිංඔතුන්ට පිං අනුමෝදන් කරනවා. අද පිංවත් දෙපළත් දායකත්වයේ දරනවා. තලංගම කොස්වත්ත අංක 187 පහ ලිපිණි පදිංචි ඉන්ද්‍රාණි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පින්වත් පිරිස දායක වෙනවා. එම මහත්මියගේ අරමුණ සුජීවත්ව සිටියානම් අප්‍රේල් 7 වන ජන්මදිනයේ යෙදෙන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් මීට තෙමසකට පෙර මියගේ රේණුකා නවගම මිතුරිය ඇතුළු නමින් මිය පරලෝ ගියපු මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් ඒ ඇතුළු කොට මිය පරලෝ ගියපු සියලු දෙනාට පින් දෙන්නත් මේ පින්කමේ අරමුණක් කරගෙන තිබෙනවා. තිංගි මෑණියන් ප්‍රධාන, ඉමිතුරිය ප්‍රධාන, නමින් මිය පරලෝ ගියපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම හෙට දිනේ ජන්මදිනයේ යෙදෙන ඉන්ද්‍රාණි හෙට්ටිආරච්චි මහත්මියටත්, අප්‍රේල් 8 වන දින ජන්මදිනයේ යෙදෙන නිලීෂා පියුමිණි හෙට්ටිආරච්චි දිනියටත්, මාර්තු 27 වන දින ජන්මදිනයේ යෙදුණු දුලෙව් පෙරේරා මුණුපුරා ඇතුළු ඒ පින්වත් හැම දිනාටමත් සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සරප්‍රකාරෙම සාර්ථක වේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා. ආර් ඒ ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා බෝය වලාන පදිංචිව සිට මීට වසරකට පෙර මියගිය ආර් ඒ කුසුමාවති මෙනික රත්නායක ආදරණීය මෑණියන්ටත්, වසර 20කට පෙර මියගිය ජී.කේ. ජේන්නෝනා ආදරණීය මෑණියන්ටත්, වසර 2කට පෙර මියගිය කණුගල පදිංචිව සිටි විල්බර්ට් හේරත් සොහිරාටත්, වසර 21කට පෙර මියගිය ගල්දෙනිය මාවත පදිංචිව සිටි පී.එස්. කරුණානායක පියාණන්ට, ඒ මාමාටත්, ජේ.එම්. පුංචිමෙනිකේ මෑණියන්ට, එල්.පී. සිරිසේන මාමාට, ඒ.ආර්. පොඩිමෙනිකේ නැන්දා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. තිංගේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එමනම් රැස් කරගත්තු සියලු කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.